විදුලි බල උත්පාදනයේ විප්ලවීය පරිවර්තනයකට ශ්‍රී ලංකාව සූදානම් වන වකවානුවක ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යයක් සම්පන්න කරමින් මන්නාරු ප්‍රදේශයේ පිහිටවනු ලැබූ මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය වන තොම්බපවණී අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය ජාතියට දිනු කිරීම සඳහා වන සමරු පළකය නිරාකරණය කරන අවස්ථාව ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය තම්බපවණී උද්‍යානයේ මේ මොහොතේදී ක්‍රියාත්මක කරවීම ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු වුණු අවස්ථාව තමයි ඉවන් වේවි පවතින සුළං තත්ත්වය තුල උත්පාදනය වන විදුලි ඒකක ප්‍රමාණයන් ඒ අනුව මෙරට ඉදිරි වසර 10 ඇතුළත මෙරට ඉහළන විදුලි බල අවශ්‍යතාවයේ සමුරාලීම වෙනුවෙන් මෙගාවොට් 800ක විදුලි බල උත්පාදනයක් මෙව සුළං බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂිතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගිය දැක්ම වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි මෙම අවස්ථාවට අමාත්‍ය ඩලසල්හා පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය දුමි දිසානායක ඇතුළු රජයේ මැති අමතරුන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිනවා. අපි උද්‍යාන තුනක් රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි උද්‍යානය මන්නාරමේ සුළං විදුලි බලාගාරය. මෙතන මෙගාවොට් 100ක් අද ජනතා අයිතියට පැවරනවා වගේම ඉදිරි කාලය තුල බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුල ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ පාකික වෙන්නේ පූන්රෙන් වල එතන අපට පුළුවන්කම ලැබෙනවා සූර්ය බලයෙන් මෙගාවොට් 150කුත් ඒ වගේම සුළං විදුලි බලාගාරය මෙගාවොට් 240කුත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව තවත් මෙගාවොට් 390ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි සැලැස්මක් හදලා බලාගෙන ඉන්නවා. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලයෙන් විදුලිය තවත් මෙගාවොට් 100ක් ජාතියට දායාද කරන්න බලාපොරොත්තුලා ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව තුල ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජන්නීය බලශක්තිය මහා පෙරලියක් මේ රටේ ඇති කරන්න. මන්නාරමේ මහා පොළව රහස් රාශියක් හංගගෙන ඉන්නේ ශ්‍රී ලාංකීය වංශ කතාවේ ආරම්භය තියෙන මේ මහා පොළව ඇතුලේ සත වර්ෂාධික කාලයක් අනාගතයට අවශ්‍ය බලශක්තිය හංගගෙන ඉන්නේ මේ මහා පොළව. ඒක ඔබතුමා 2013 මේක බලශක්ති සංරක්ෂණ කලාපයක් විදියට නම් කරනු ලැබුවේ. මේ ද්‍රෝණිය තමයි අනාගතය. මේ බලාගාරය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච බලාගාරය ඇතුලේ හරිත සහතිකය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලබා ගන්නට ලං වෙලා තියෙන බලාගාරය ඒකක මිලියන 8000ක් හරිත විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ ඒකක මිලියන 8000 හරිත විදුලියට ගියාම ඉතිරි වෙන ඩීසල් ප්‍රමාණය අවුරුදු 20ට ඩීසල් ලීටර් මිලියන 2000ක් ඒ ලීටර් මිලියන 2000 ඉතිරි කරගත්තම අපි පරිසරයට මුදාහැරීමෙන් වලක ගන්න කාම්බන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටන් මිලියන 5.7ක් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103යි 5ක ධාරිතාවක් එක්කරන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ඉතාමත් සතුටු වෙනවා. දේශපාලඥයෙකුට විතරක් නෙවෙයි ඕනෑම මිනිසෙකුට ජීවිතේ තියෙන පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම. ඒක විදිහට අද මම මන්නාරම දූපතට ආවේ ඔබතුමන්ලා කිව්ව විදිහට 14දී මුල් පියවර තබපු මේ ව්‍යාකෘතිය රටට කැප කිරීම සඳහා අන්න ඒ සතුට උපරිමයෙන්ම දරාගෙනයි කියලා මම කියන්න ඕන. 2014 වසරේ එවක ජනාධිපතිවරයා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබුණා. ඒ අනුව අද දින වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම සුළං බලාගාර උද්‍යානයේ විවෘත කිරීම විශේෂත්වය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.